අයිබෝන් කියලා පිළිගන්නවා තිලි බොයිගේ YouTube channel එකට. අද මම ඔයාව එක්කගෙන යන්නේ කොළඹට ඉතාම ආසන්නයෙන් තියෙන ලස්සන තැනකට. මේ තමයි තලංගම වැව. තලංගම වැව තියෙන්නේ මාලබේ නගරයට ආසන්න ස්ථානයේ. මාලබේ නගරයත් බැලවත්ත නගරයත් අතරමැද. මේ තලංගම වැවට එන්න පුළුවන් මාලබේ හන්දිය ඉඳලා උඩුවත්ත පාරෙන්. එහෙම නැත්නම් බත්තරමුල බැලවත්ත හන්දිය ඉඳලා ඩීපී විජේසිංහ මාව. ඉතා කුඩා ප්‍රමාණයේ වැවක් වෙන මේ තලංගම වැවෙන් මේ වටේ තියෙන කුඹුරු ආශ්‍රිත වගාවන් වලට ජල සම්පාදනය පෝෂණය කරනවා. තලංගම වැව නිර්මාණය කරලා තියෙන 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ. මේ තලංගම වැව වඩා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ ඇති ජෛව විවිධත්වය නිසා. කුරුල්ලන් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පීන් අතර මේ තලංගම වැව වඩා ප්‍රසිද්ධයි. තලංගම වැව ආශ්‍රිතව කුරුල්ලන් බලන්න වඩාත් උචිත කාලය වෙන්නේ නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා. ඔයා මාළඹේ වත්පුරමුල්ල ආසන්නයේ ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් මේ මාළඹේට ආසන්නයෙන් ප්‍රදේශයක ජීවත් වෙනවා නම් ඔයාගේ ඒකාකාරී ජීවිතයේ ඒකාකාරීකමෙන් මිදෙන්න මේ තලංගම වැව ආශ්‍රිතව ඇවිල්ලා හවස් වරුවක් එහෙම නැත්නම් උදෑසන කාලයක් ගත කරන්න. ඔබේ දරුවොත් එක්ක ඔබේ පවුලයාත් එක්ක ඇවිල්ලා මේ තලංගම වැව ආසන්නයේ පැයක් දෙකක් ගත කරන්න. ඇත්තටම කොළඹ නගරයට ආසන්නයෙන් පිහිටලා තියෙන මෙතෙන්ට ආවට පස්සේ අපි මේ ඉන්නේ කොළඹද කියලා හිතා ගන්න බෑ. අපි මේ ඇත්තටම අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ වැවක් බලන්න ගිහිල්ලා වගේ මානසිකත්වයක් තමයි, දර්ශනයක් තමයි අපේ සිතට ගතට මෙතෙන්ට ආවට පස්සේ දැනෙන්නේ. මේ වගේ වීඩියෝස් හැමදාම ඔයගොල්ලන්ට බලන්න තිලිබොයිගේ channel එක පල්ලා දින රතු පාට subscribe button එක වල subscribe කරන්න.